සුබ දවසක් අද දවසේ ඔබ දකින්න ඇති මුලින්ම අපි සජීවී පොඩි සංවාදයක් පවත්වනවා කියලා අපේ පේජ් එක ඔස්සේ ඔබව දැනුවත් කරා. මොකක්ද මේ කියන කාරණාව තව සුළු මොහොතකින් අපි සාකච්ඡා කරමු. දැන් අපි ඔබ දකින්න ඇති මේ සතිය පුරාවටම අපේ පේජ් එක ඔස්සේ විවිධ විශේෂයෙන්ම ශාරීරික දඬුවම් පැනවීම සම්බන්ධව අපි සාකච්ඡා කරනවා. කොහොමද දරුවන්ට මේ ශාරීරික දඬුවම් පැනවීම කොයිතරම් ආකාරයකට සමාජය අපි ගත්තොත් එහෙම මේක වැළඳගෙන ඉන්න ඕනද කියන කාරණාව අපි සාකච්ඡා කරනවා. සහ මේක නැවැත්විය යුතුද කියන කාරණාවත් මේ වෙනකොට අපි නිරන්තරයෙන්ම සාකච්ඡාවට බඳුන් කරා. මේ සාකච්ඡාවට බඳුන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අප සූදානම් වෙන්නේ පාර්ලිමේන්තුවට සංදේශයක් බාර දීමට. ඉතින් මේ පාර්ලිමේන්තුවට බාර දෙන්න යන සංදේශය පිළිබඳවත් හෙට දවසේ අපි සාකච්ඡා කරනවා. නමුත් අද දවසේදී එකට ප්‍රවේශයක් වශයෙන් අපි යම්කිසි කතිකාවතක් ඇති කරලා ඔබව හෙට දවසේ ඔබ ඒ සංවාදය අහන්න, එතකම ඒ සංවාදය තුළ ඔබට කතා කරන්න, ඔබට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් උදා කර දෙන්න අපි සූදානම්. හරි, මේ සංවාදය ආරම්භ කරන්න කලින් මං කැමතියි ඔබට වීඩියෝ පටයක් පෙන්වන්න. නමුත් මේ වීඩියෝ පටය පෙන්වන්න කලින් මං ඔබට මතක් කරනවා, ඒ තමයි මේ වීඩියෝ පටයේ අතිශය සංවේදී දර්ශන තියෙනවා. ඔබට සංවේදී දර්ශන නැරඹීමේ හැකියාවක් නොමැති නම් ඔබ මේ මොහොතේ නරඹන්නට එපා. ඒ වගේමයි ඔබේ දරුවෙක් මේ මොහොතේ නරඹනවා නම් ඒ දරුවන්ටත් මේ මොහොතේ නරඹන්නට දෙන්නට එපා. මොකද ඒ තරම්ම සංවේදී දර්ශන තියෙනවා. ඒ සංවේදී දර්ශන නිතියන නිසාම මම ඔබට නැවතත් මතක් කරනවා, ඔබ මේ මොහොතේ තිරෙන් ඉවත් වෙන්න, ඉන්පසුව සාකච්ඡාව ආරම්භයේදී නැවතත් ඔබට සම්බන්ධ වීමේ හැකියාවක් තිබෙනවා. අපි බලමු මේ වීඩියෝ පටය. නිකවැරටිය කොටවිහෙර ප්‍රදේශයේ දැරියකට පහර දෙන දර්ශන පසුගිය කාල සීමාවේ සමාජයේ දැටි කතාබහකට ලකුණා. මේ සිදුවීම ගැන අප සමාජයේ අදහස් විමසුවා. ඒ දැරියට බිම දාගෙන පයිනුයි අතිනුයි බැට් එකනුයි ගහනවා අපි දැක්කා. උදම්මලට එහෙම අයිතියක් නෑ දඩෝ එහෙම ගහන්න. වදාපු අම්ම වගේම අලා ගන්නන උදම්ම. උපරම දඩුවම දෙන්න. එයාට දෙන්න අරකයි චාන්ස් එක. සිතට වේදනාවක් ඇති වෙනවා. එයාට හැකිතාක් දනුව දෙන්න ඕනේ කියලා ඉන්නවා. හදවතක් මනුෂ්‍යකමක් තියෙන කාන්තාවකට ගැහැණියකට අම්ම කෙනෙකුට ඉලෙවල් කරන්න ඕනේ. හරිම අසාධාරණයි. ඒ වෙනුවෙන් කොහොම ඉක්මනට නිසි පියවර ගන්න ඕන. යම් කිසි වරදක් තියෙනවා නම් ඒ දෙමව්පියන්ට ගිහිල්ලා කියලා ඒ දෙමව්පියෝ මාර්ගයේ දන්න මේගොල්ලන්ට සමාජය තුළ තවමත් සිදුවන ළමා හිංසන පිළිබඳව තිබෙන නීති සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති නිසා සමාජයේ දැනුවත් කිරීම පිණිස එම නීතීන් සහ සමාජයේ පසුබිම ගැන සුප්‍රීම් ලයිව් අප සාකච්ඡාවක යෙදුණා. අපි දැක්කේ සමාජ මාධ්‍ය ජාලාවලින් ආපු වීඩියෝවක්. මේක නිසා තමයි සමාජ තුළ මේ ගැන කතා කරේ. නමුත් ඉන්නහාට ගිහිල්ලා මේ නීති සම්බන්ධව සහ දරුවාව කුරත්වයට එහෙම නැත්නම් හිංසාවට පත් වෙනකොට මේ ගැන කතා කරන්න කවුරක්වත් නැද්ද? දැන් මේ රටේ තියෙන ලොකුම ඛේදවාචකය මේක. හොඳ නීතියක් තියෙනවා. හොඳ යාන්ත්‍රණයක් තියෙනවා. නිලධාරීන් ඉන්නවා. ළමයින් සම්බන්ධව කටයුතු කිරීමේදී වෙන කිසි කරුණකට නොව ළමයාගේ උපරිම යහපතට කටයුතු කළ යුතුයි කියලා. නමුත් මම පුංචි සාධකයක් මතු කරන්න කැමතියි. දැන් මේ කොටවෙහෙර සිද්ධිය වුණාට පස්සේ කොටවෙහෙර සිද්ධිය දැන් පොලිසියට අරන් යනවා. මුලින්ම නිකවැරටිය පොලිසියට මේ සිද්ධිය අරන් යනවා, මේ මිත්තණිය සහ එම දරුවා විසින් වීඩියෝ දර්ශන. ඊට පස්සේ කොටවෙහෙරට ගෙනියනවා. මුලින්ම නිකවැරටිය ප්‍රතික්ෂේප කරනවා. පස්සේ කොටවෙහෙරෙන් කියනවා අපිට මේක බාර ගන්න බෑ, මේක දරුවගේ යහපතට වෙන්නේ නැති ගහන්න නැති කියන කාරණාව. එහෙනම් ඇයි ඒ නීති ක්‍රියාත්මකුන් නැත්තේ එතන? ඔව්, ඔබ අහපු ප්‍රශ්නේ ඉතාම වැදගත්. මොකද මේ පොතේ තියෙන නීතියේ තියෙන හරය නිලධාරීන්ගේ හදවතට සහ උන්ගේ වැඩ කිරීමේදී රාජකාරියේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ විදිහට හිතට ඇතුල් වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ තමයි මේකෙදී අපි මතු කරන්නට ඕන. සමාජයේ හැමදෙනාටම වගකීමක් තියෙනවා. ළමයෙකුට ශාරීරිකව හෝ මානසිකව හෝ ලිංගිකව හිංසනයක් සිදු වෙනවා නම් ඒක අහක බලාගෙන ඉන්න එපා. අනේ අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ කියලා හිතන්න එපා. සිදුවන හිංසන නිසා උන් වැඩිහිටියන් බවට පත්වීමේදී අසමබර පෞරුෂත්වයක් සහිත වැඩිහිටියන් බවට පත්වන්නට පුළුවන්. ඒක නිසා ඔබේ යුතුකම ඔබ ඉෂ්ට කරන්න. යම්කිසි ළමයෙකුට ශාරීරික මානසික හෝ ලිංගික හිරිහැරයක් සිදුවන බව පේන්න තියෙනවා.
නම් ඔබට පුළුවන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දුරකථන අංකය කෙටි පණිවිඩයක් හෝ යවන්නට එහෙම නැත්නම් දුරකථනයට කතා කරන්න මේක නොමිලේ තියෙන අංකයක් 1929 කියන ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කතා කරලා මේ ළමයින්ට සිදුවන හිංසනය ගැන විමර්ශනයක් කරන්නයි කියලා වගකීතු පුරවැසියෙක් විදිහට දැනුම් දීමේ හැකියාව සහ වගකීම ඔබට තිබෙනවා. අපි අපේ අනාගතය වන දරුවන් රැකගනිමු. සුප්‍රීම් ලයිව්. ඉතින් මේ තමයි අද දවසේදී අපි කතා කරන්න යන මාතෘකාවේ ප්‍රවේශය. මේ ප්‍රවේශය මම තනින් කතා කරන්නේ. මම අපි ගත්තොත් එහෙම මේ කතාව කතිකාවත ඇති කරන්න සුදුසුම කෙනා මෙතන මාත් එක්ක ඉන්නවා. වෛද්‍ය තුෂ් වික්‍රමනායක ඇය තමයි හිංසන ළමුන්ට එරෙහිව සිදුවන හිංසනයේ පිටුදැකීමේ සංවිධානය තුළ නායකත්වය දරන්න. ඉතින් අපි ඇයව බොහොම ගෞරවයෙන් යුක්තව මේ මොහොතේදී පිළිගන්නවා. ආයුබෝවන්. කොහොමද හොඳින් ඉන්නවා කියලා විශ්වාස කරනවා. මේ කාල සීමාව හැමෝටම අමාරු කාල සීමාවක්. ඒක නම් ඇත්තනේ. සෑහෙන මානසික පීඩනයකින් ඉන්නේ හැමෝම නේද? අනිවාර්යෙන්. මම හිතනවා මේ කතාව ඇති කරන්නත් හොඳම කාල සීමාවක් තමයි මේ කාල සීමාව කියන එක. ඒකට මේ ප්‍රධාන හේතුව තමයි මේ කොරෝනා සමග ජීවත් වෙද්දී අපි මානසිකව දැඩි පීඩාවකට ලක් වෙලා තියෙනවා. මේ පීඩාවත් එක්ක තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් අපේ මාතෘකාවම තියෙන්නේ මේ මාතෘකාවේ තමයි අපි පොෂ් වැඩිද මේ දරුවන්ට එරෙහිව සිද්ධ වෙන හිංසනය දඬුවම නවත්වන්න. මේ ගැන අපි කතා කරන එක මේ අපි සමහර කට්ටියක් කියන මේක ට්‍රෙන්ඩ් එකක් බටහිර විලාසිතාවක් කියලා. අපි එතනින් මේ කතාව පටන් ගමු. ඊට පස්සේ අපි හෙට දවසේ පවත්වන වැඩසටහන ගැන සාකච්ඡා කරමු. ඔව් අපි අද වැඩි කතා කරන්න එපා නැත්නම් ඉතින් හෙට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහනේ. නෑ මිනිමයි කෞෂල. දැන් ඔය උංගක් කය කියනවනේ මේ අනේ මේ අපිටත් හොඳට ගහලා හදපින්ද තමයි අපි මේ හොඳින් ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ අපේ රටේ හොඳට ඉන්න අපේ රටේ තියෙන තත්ත්වය හැටියට අපි දැන් ඉන්න ඕනේ ඉස්තරම්ම රටවල් වලටත් ඉදිරියෙන්. එහෙම නැන්නේ මෙච්චර හොඳට හැදිච්ච අපේ රටේ. ඒ වුණාට අපි ඇත්තටම දන්නවනේ අපේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක තියෙන මානව අයිතිවාසිකම් එක්ක, ඒ වගේම සාමාන්‍ය මිනිසුන්ට වෙන මේ අහිතකර බලපෑම් එක්ක අපේ දරුවන් සහ කාන්තාවන් කියන දෙපාර්ශවයම ඒගොල්ල තමයි අපි මේ අපේ සමාජයේ ඇත්තටම ආරක්ෂාව ලැබිය යුතුම පාර්ශවයන් දෙකක් හැටියට සලකන්නේ. ඒ නිසා vulnerable කියලා අපේ ඉංග්‍රීසි වලින් කියන ඒගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අවධානම් ඒක තමයි. ඉතින් අපිව තමයි හැබැයි ආරක්ෂා වෙන එක අඩුම වෙන්නේ කියලා. ඒත් එක්කම ඉතින් මේ දරුවන්ට මේ ගහන එක දැන් ඔහොම අමානුෂිකව ගහන එක නම් හරි නෑ කියලා ඔක්කොමලා කියනවා. ඒත් ඉතින් සාමාන්‍ය විදිහට ගහන එක හොඳයි කියන මේ තත්ත්වයෙන් තමයි හුඟක් අය ඉන්නේ. ඉතින් ඒකට ගොඩක් අය එක එක විදිහේ දේවල් කියනවා. අර කිරි හොද්දක් ගැන කතා කරනවා. මේ ඒකත් සම්පූර්ණයෙන් අර්ථවත් නෑ. ඒක වැරදියට කියන ඒ කතාවක්. නොගහ හදන හොද්දයි හැඳි නොගහ හදන කිරි හොද්දයි නොගහ හදන දරුවයි කියලා. හැබැයි ඒක ඇත්තටම ආදි කාලයේ තිබ්බේ ඒක හැඳි නොගහ හදන හොද්දයි නොබල හදන දරුවයි කියලයි. ඒක අපි මේ ගුරුවරයෙක් මේක වෙනස් කරගත්ත එක. ඒ වගේම තමයි ඉතින් කියනවන්න ඉතින් අපි NGO කියයි මේවා බටහිර මත කියයි මේ සංස්කෘතිය නාස්ති කරන්න ඇවිල්ලා ඉන්න දේශද්‍රෝහි කියයි. ඉතින් වයිවාරන්න දේවල් කියනවා. නමුත් ගොඩක්ම අය කියන්නේ මේ අපිට ගහපු ඉඳ අපි හොඳට ඉන්නවා කියන එක. ඉතින් මොකද කරන්නේ කෞෂා? අපි තවත් දුරට ගගහා ඉන්නද? මොකද මම පොඩි 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 මේ උදාහරණයක් දෙන්නම්. මගේ ජීවිතෙම ડોක්ටර් මේ මම දැන් 2005 තමයි මම A-level කරන්නේ. A-level sorry 2005 තමයි මේ ශිෂ්‍යත්ව කරන්නේ. එතකොට මම ශිෂ්‍යත්ව කරේ අවිස්සාවේල ජනාධිපති විද්‍යාලය. මට හොඳට මතක සිද්ධියක් තියෙනවා. මේ ශිෂ්‍යත්ව කරලා ඉවරලා අපිට රිසර්ච් ඇවිල්ලා ඊළඟ ඉස්කෝලට යන්න බලාගෙන ඉන්න ඕනේ. එතකොට ඉතින් මම මේ ජනාධිපති විද්‍යාලයේ හිටියා. ඊට පස්සේ ගියේ පන්පිටි ධර්මපාල විද්‍යාලයට. මේ යන්න තියෙන අතරවාරි ඉතින් මම ඉස්කෝලේ යනවා. දැන් මට මතකයි එක සිද්ධියක්. අපේ ඉස්කෝලේ මේ ජාතික ගීය කියනවා. මේ ජාතික ගීය කියද්දී දැන් ළමයි දෙන්නේ කතා කරනවා. මට එහා පැත්තේ තව පිරිමි ළමයි දෙන්නේ කතා කරනවා. අපේ ප්‍රින්සිපල් ඒ දවස්වල ඒ ඉස්කෝලේ හිටපු ඒ ප්‍රින්සිපල් අර හැම වෙලාවම විනය ගැන ගරු කරන විනය වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. කොහොම හරි මෙයා මේ එනවා අර ජාතික ගීය කියන වෙලාවේ ඇවිදගෙන එනවා අපේ ක්ලාස් එක ඉස්සරහා ළමයි දෙන්නව දකිනවා. මේ ඒ
බැම්ම පන්නන තමයි ආයෙ එන්න ඕනේ ක්ලාස් එක ඇතුළට. එනකොට මේ ඇවිල්ලා කෙලින්ම මේ ගහන්නේ මට කමුල් පාරවල් දෙකක් දෙනවා. මට අදටත් ජාතිගීය මට ඒ කියන්නේ මම කතා කරලා නෙමෙයි. මම අදට ජාතිගීය කියනකොට සාමාන්‍ය වෙන කෙනෙක්ට නම් එන්නේ දේශාභිමානය, දේශ අනුරාගයනේ. මට හිටපු ගමන් මේ සිද්ධිය තවමත් මතක් වෙනවා. ඒ කියන්නේ 2005 මම ශිෂ්‍යත්ව කාලේ අත්දැකපු ඒ සිද්ධිය මට ඒ කියන්නේ කොහෙත්ම අපි අත්තොත් එහෙම ඒ අර ගුටි කෑවට පස්සේ ඒකටත් පස්සේ අර තියෙනෝනේ කට්ටිය hina වෙනවා. ඒ වගේ ඒ ප්‍රශ්න තාමත් මගේ ඔළුවේ වැඩ කරනවා. මම හිතනවා හොඳ ප්‍රවේශයක් හොඳ ව්‍යාමයක් ගන්න යන්නේ අපි ඒක සාර්ථක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා සහ අපි ආරාධනා කරන හෙට දවසේ එන්නේ අපි මම ડોක්ටර්ට මවස්තාව දෙනවා ඒ ආරාධනාව සිද්ධ කරන්න මේ මොහොතදී. ඔව් අපි ඉතින් වැඩි කතා කරන්න හොඳ නෑ. අද අපි මේ ටෙස්ට් එකකටත් එක්කත් ආවේ කට්ටිය උනන්දු කරව ගන්න. ඉතින් අපි හෙට කතා කරමු. අපි මේ අවුරුදු 3 මාරක් තිස්සේ අපි කරපු ක්‍රියාදාමයන් වල අපේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් තමයි මේ. අපි මේක මුල් කරගත්තේ මේ අවුරුදු පෙබරවාරියේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දුන්නා දරුවන්ට ගහන්න බෑ කියන එක. මේ අහවල් නීති වෙනස් කළ යුතුයි කියන එක. මේ යල්පැන ගිය මේ සමාජයේ යල්පැන ගිය මේ සාධාරණකරණීය කරන දේවල් අපිට අනුමත කරන්න බෑ කියන එක. එහෙම කියලා තියෙදි තමයි මේ මාර්තු මාසේ පළවෙනිදා අර මුස්ලිම් අවුරුදු 8ක දරුවෙක්ට වේවැලෙන් ගහලා මැරුණේ. එහෙම තියෙද්දි ඉතින් ඒත් අපේ රටේ බලවතුන් බලධාරීන් නිශ්ශබ්ද බල ඉන්න නිසා තමයි අපි දැන් මේ ඉදිරියටම යන්නේ. ඒ නිසා මුළු සාකච්ඡාවට සම්බන්ධ වෙන්න හෙට එන්න. හෙට රාත්‍රී 7ට මේ තලයෙන්ම අපිත් සමග එකතු වන්න අපේ සංවාදයට ගොඩක් විද්වතුන් එනවා. මනෝ ළමා සහ යෞවන මනෝ විශේෂඥ වෛද්‍ය මියුරු චන්දසේන, නීතිඥ අචලා, ඊළඟට මම, ඊළඟට කෞෂා සහ අවසාන වශයෙන් අපේ අවශ්‍යම කෙනා තමයි මන්ත්‍රීනි රෝහිණී කවිරත්න. එනිසා අපි ඔගලංගුත් එකතු වෙන්න විතරක් නෙමෙයි, මේ තලයේ තියෙනවා ෆෝරමයක්. ඒකේ අපි ඔගලංගේ අදහස් බලාපොරොත්තු වෙනවා. අන්නේ ෆෝරමයට අදහස් දාන්න සම්පූර්ණයෙන් පෞද්ගලිකයි රහසිගතයි. කිසිම තුන්වන කණ්ඩායමක් එක අපි ඒවා බෙදාගන්නේ නැහැ. ඒ අදහසුත් එක්ක තමයි නීතිමය වශයෙන් අපි පිළියෙල කරලා තියෙන සංදේශ දෙන්න බලාපොරොත්තු වෙන. එනිසා අපි එහෙනම් රාත්‍රී 7ට හෙට නැවත වතාවක් හමු වෙමු. ඔබතුමිය මේ ෆෝම් එකක් ගැන මතක් කරා. මේ ෆෝම් එක මේ වෙනකොට මේ ලයිව් එකේම chat එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ තිරේ දිස්සනම් මොහොතේදී ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා මේ ලින්ක් එකට ගිහිල්ලා ඒ ෆෝම් එක පුරවන්න. මම හිතනවා ඒ ෆෝම් එක පුරවලා ඔයගොල්ලන්ගේ අදහස් මොකද අපි මේ ගෙනියන්නේ ජාතික මට්ටමට ගෙනියන අදහස් බොහොම වැදගත් වේවි. ඔබේ අදහසත් තවත් දුරටත් එකතු වුණොත් ඒ නිසා ඔබේ හඬත් මේ අපේ හඬට එක්කව කරන්න. එතකොට අපි හැමෝගෙම හඬවල් ඔක්කොම එක්කව වෙලා ලොකු බලවත් හඬක් ඇති කරන්න අපිට හැකියාවක් ලැබෙවි. ඉතින් ඒ ආරාධනාවත් එක්ක අපි මේ මොහොතේ සමු ගන්නවා. මට නම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා බොහොම ඉවසීමෙන් නොවිසිල්ලෙන් මේ මොහොතේ ඉන්නවා. ඒ ප්‍රශ්න ටික යොමු කරන්න. මොකද මගේ ජීවිතේ මං හිතන්නේ මේ සෑහෙන මං ගුටි කාලා තියෙනවා නිකරුණේ. ඒක නිසා මට නම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම ඒ ප්‍රශ්න ටිකත් ලෑස්ති කරගෙන අපි මේ සංවාදය ඇති කරමු. මේ සංවාදය ඉස්සරහට ගෙනියමු. බොහොම ස්තුතියි අද දවසේ අපව නරඹන සියලුම දෙනාට. රාත්‍රියක් හැමෝටම හෙට එන්න අනිවාර්යෙන් හොට් සීට් එකට. හරිද? හොට් සීට් එකට බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. ඕකේ.